අද මේ මගේ නීති මහත්තයා මේ වරුණානායක කාර මහත්තයා කිව්ව විදිහට අද පැමිණිලි සාක්ෂි ඉවර කරා. අවුරුදු 13කට පස්සේ පැමිණිලි සාක්ෂි ඉවර කළා ගරු විනිසුරු මොහොමඩ් රාෆි මහතා යටතේ ඉවර කළා. දැන් ඊට පස්සේ ජනවාරි 17 පටන් ගන්නවා මේ විත්තිය සාක්ෂි. ඒකේ මම විත්තිය සාක්ෂි දුන්නම ගරු අධිකරණය මට සාධාරණත්වයක් ඉෂ්ට කරයි කියලා මම ගරු අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ඉදිරියේදී දේශපාලන කටයුතු වල නෙළුමීමට බලාපොරොත්තුවක් තියෙනවද? මේටිකේ නම් මල්ලි කලාකාරයෙක් විදිහට ඉතින් බොහොම සතුටෙන් මේ ලෝකෙවට ඇවිදිනවා. මම ඊයේ පාන්දරම මේ නඩුව හින්දාමයි ආවේ. නැත්නම් මට තව ෂෝ එකක් තිබුණා. මම ගියා ඊශ්‍රායෙලි මොකද සිටි එක මම උදේ තෙලිවිව්. ඒ සිටි එකේ තිබුණ ෆ්ලෑෂ් බෑක් එක තිබුණ ෂෝ එකක්. ඊට පස්සේ මට ආයෙත් සෞදි වල ජෙඩා නගරේ තිබුණා මදුක මල්ලිගේ ෂෝ එකක්. ඒක ඉවර කරලා මම ඊයේ ආවේ ලංකාවට. මේටිකේ ලෝකෙ වටේ ෂෝ තියෙනවා. ඒක තමයි මේ නඩු දිනේ දාගත්තේ අපිට ලැබුණා ජනවාරි 17. මොකද දෙසැම්බර් මාසෙත් නඩු මේ ලංකාව වටේ ෂෝ තියෙනවා, පිටරටත් ෂෝ තියෙනවා. ඒ කියන්නේ දේශපාලනේ කියන්නේ අවධානයක් නැද්ද? නැත්නම් ආපහු දේශපාලනේ කෙරෙන අදහසක් නැද්ද? නෑ, අවදියෙන් ඉන්නවා මම. ඉතින් මේ මූණ පොතේ ඔය ෆේස්බුක් මේ මොකද්ද මේ ට්විටර්, එතකොට WhatsApp වලින් මේ TikTok එකේ හැම එකේම බලනවා, නිවුස් බලනවා, පත්‍ර බලනවා. ඉතින් අධ්‍යයනය කරගෙන ඉන්නවා රටට මොකද වෙන්නේ. හරි දුකයි. මම ගිය රටවල් වලින් ඒ රටවල් වලට ගියාම ඒ දුක වැඩියෙන් දැනෙනවා. දැන් හොඳම උදාහරණේ වරුණ මහත්මයා ඊශ්‍රායලට ගිය වෙලේ ඊශ්‍රායලයේ කට්ටිය කියනවා ඊශ්‍රායලට නිදහස හම්බෙලා තියෙන්නේ 1948 ජූනි වල. අපිට පස්සේ අපිට හම්බුනේ 1948 පෙබ්‍රවාරි 4 වෙනිදානේ. අපිට පස්සේ තමයි හම්බුනේ ඊශ්‍රායලට නිදහස. අපිට හම්බුනේ පෙබ්‍රවාරි, මේගොල්ලන්ට ජූනි. මම වැරදි නම් නිවැරදි කරන්න. නමුත් අද දළ ජාතික ආදායම ඊශ්‍රායලයේ ඩොලර් බිලියන 15යි. ඩොලර් බිලියන 15ක පෝසත්තු. අපි ට්‍රිලියන 14ක ණයකාරයෝ. ඒගොල්ලෝ යුද්ධෙන් පස්සේ අද ලෝකේ දියුණු රටක් වෙලා. ඒ කියන්නේ එක විලයි තියෙන්නේ. ඊශ්‍රායලයේ එක විලයි තියෙන්නේ. එක වැවයි තියෙන්නේ. ඒ වැවෙන් ඇග්‍රිකල්චර් අතින් අද ලෝකේ ඉදිරියට බැහැලා ලෝකේ දෙවනියට අර්ථබල සපයන්නෝ ඊශ්‍රායලයේ. අපේ රටේ මෙච්චර සම්පත් තිබිලා ඉතින් මොකක් හරි ලොකු වරදක් වෙලා තිනවා කාගෙන් හරිනේ. ඒ කියන්නේ එහෙම එකපාර, ඒ කියන්නේ ආසියාවෙත් අපිට ඉන්දියාවට අපිට මේ ආසියාවේ නිදාසම් වුණත් එක කාලනේ. අපිට වඩා සිංගප්පූරු දියුණුලා තියෙදි, බංගලාදේශය දියුණුලා තියෙදි, මම ගියා මේ සෞදි වල කඩේකට මේ ඇඳන් ඉන්න සෙට් එකත් ඒකේ මේ ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා තිබුණා. ඒක හරි හොඳ දෙයක්. ඉතින් නමුත් බංගලාදේශෙත් එක්ක තරඟෙත් තියෙනවා. ඉතින් ගොඩක් ඒ වගේ මේ බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තෙන් අපිට ටිකක් ඉස්සරහට ඇවිල්ලා තිනවා. හරි දුකයි ඒවා දකිද්දි. අපේ රට ගොඩ ගන්න පුළුවන් රටක්. නමුත් විෂනරි ලීඩර් කෙනෙක් නෑ අපිට. ඒ කියන්නේ හොඳ චින්තනයක් තියෙන නායකයෙක් අපිට ලැබිලා නෑ. ඩුබායි වල රජුරු වගේ, සෞදි වල බින් සල්මාන් කුමාරයා වගේ, මැලේසියාවේ මහතිර් මොහොමඩ් වගේ, එතකොට කොහෙද ලී කුවන් යූ මහත්තයා වගේ සිංගප්පූරුවේ, ඒ වගේ විෂනරි ලීඩර් කෙනෙක් අපිට නෑ. අපිට ආවෙම කියන්න දුකයි හොර නායකෝ. ඒක තමයි ඇවිල්ලා හොරකම් කළා මිසක් රට දියුණු කළේ නෑ, පවුල දියුණු කළා. අනේ නෑ,
කලකිරුණොත් ඒක හොරුන්ගේ ජයග්‍රහණයන්නේ. ජනතාව දේශපාලනය ගැන කලකිරුණොත් ඒක හොරුන්ගේ ජයග්‍රහණයක්. අපි කලකිරෙන්න හොඳ නැහැ, අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ. අපි CCTV දාගෙන මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි කලකිරුණොත්, ජනතාව කලකිරලා ඡන්දේ නොදා හිටියොත්, ආණ්ඩු වෙනස් කරන්න යන්නේ නැහැ කියලා හිටියොත්, ඒක කලකිරුණොත් ඒක හොරුන්ගේ ජයග්‍රහණයක්. හොරුන්ට ජයග්‍රහණ අපි දෙන්නේ නැහැ. අපි අවදියෙන් ඉන්නවා. පුළුවන් තරම් මේ හොරකම් කරපු සල්ලි ටික නැවත ගන්නයි අපි මේ සටන් කරන ඕනේ. සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන ඕනේ. වර්තමානයේ වෙනුවට රට තුළ පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? ඉතින් මම ඉතින් ඒ ගැන ඇත්තටම මට දේශපාලන ගැන කතා කරන්න තහනම්. නමුත් ඉතින් පුරවැසියෙක් හැටියට මං කියන්න තියෙන්නේ මේ ටික මං දැක්කා කරන් බිලක් ගෙවනවනේ, නාමල් මහත්තයාගේ කරන් බිල ගෙවනවා මං දැක්කා වෙන කෙනෙක් ගිහිල්ලා. ඉතින් ඒකත් හරියට මේ සොහොන්කොත් වජ්ජාවට ගෝඨාභය මහත්තයා අහුණානේ. අහුණාට පස්සේ එතුමා භාගයක් ගෙවුවා ගිහිල්ලා. ඉතින් කරන් ඒ බිල ගෙව්වයි කියන්නේ මල්ලි කළා කියන එක උපුගිරිල්ලන්නේ. ඉතින් ඒ වර්තමානයේ ඒ නිවුස් තමයි දකින්නේ අපි. ඉතින් ඒ වගේම ජනතාව අරගල කළා ජනතාවට ලැබුණු පීඩනයේ හින්දා තමයි ගිහිල්ලා දේශපාලඥයන්ගේ ගෙවල්වලට පහර දුන්නේ. නමුත් ඒ දේශපාලඥයෝ බොරු බිල් දාලා මිලියන් ඩොලර් ලක්ෂ මං හිතා රුපියල් මිලියන ගාණක් ඒ කියන්නේ ජනතාවගෙන් හොරකම් කරනවා, ජනතාවට ටැක්ස් වැඩි කරනවා, ජනතාවගෙන් හොරකම් කරලා ජනතාව කේන්ති කියලා ගහනවා. ඒගොල්ලන්ට ගහපුවම ඒ මුදල ආයෙ ජනතාවගෙන් අය කරනවා. ඒක හරිද? දැන් අද සමාජයේ බෝධනේ කතා කරනවා මේ ප්‍රතිරාෂ්ට්‍ර පනත සහ සමාජ ජාල නියාමනය කිරීමේ පනතක් යන ඊ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඔබතුමත් ජනමාධ්‍ය වේදිකාවක් වගේම කලාකරුවෙක් මේ ඇති වෙන තියෙන தත්ත්වය ගැන ඔබතුමාගේ අදහස කොහොමද? රටේ පුරවැසියෙක් විදියට සහ කලාකරුවෙක් විදියට මාධ්‍යයට හිතදී කලාකරුවෙක් හැටියට අන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවා. පුරවැසියෙක් විදියට මට පුරවැසියෙක් විදියට උත්තර දෙන්න පුළුවන්. මම දැන් කලාකාරී සහ පුරවැසිය. මල්ලි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට තමුන්ගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනේ. ඒක වල්බූරු නිදහසක් නොවිය යුතුව වගේම ජනතාව නියාමනයක් කරන්න බෑ. ඒක මේ කියන්නේ තමු ඒක මුහුණු පොත නැවැත්වීම, මාධ්‍ය පාලනය කිරීම, ඒවා කවුරු හරි කරනවා නම් කරන්නේ තමුන්ගේ රහස් හොරකම් එළිවේ කියන බයටනේ. ඉතින් මම ඒක අනුමත කරන්නේ නැහැ කවදාවත්. මම හැමදාම මාධ්‍යවල මිතුරෙක්. මාධ්‍ය හරහා තමයි මට යම්කිසි ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. මට ලැබිලා තියෙන මාධ්‍ය හරහා තමුන් ආසලා වෙනුයි. මට විරුද්ධ කීප දෙනෙක් මෙතන හිටියා. නමුත් ඒගොල්ලොත් දැන් ටිකක් මිත්‍රයි. කැවෙත් කොයි වෙලේ ගහ එක්කෙනෙක් ඇර මේ අනිත් අය මිත්‍රයි. මෙයා ඇර අනිත් කට්ටිය බොහොම මිත්‍රයි. ඉතින් මේ වෛරය කොහෙ තියන්නේ ආයි මෙයාලගේ. ඉතින් ඒ අර ඒක දිගටම ගහනවා. නමුත් අනිත් අය මාව අවබෝධ කරගෙන තියෙනවා කියලා මං හිතනවා. ඒ අනුව මම හිතන්නේ මේ සියරම අයිතිය මේගොල්ලෝ සභාපතිලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කියලා. මේ මල්ලි මේවල ෆ්‍රීකුවන්සි මේවල අයිතිය තියෙන්නේ ඒ අයිතිය තියෙන ජනතාවට. ඉතින් ඒ හින්දා මේ මාධ්‍ය ජනතාවට ඕගොල්ලෝ ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට තැන දෙන්න ඕනේ. ලෝ ඇන්ඩ් ඕඩර් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මාධ්‍ය නියාමනය කරන එක වැරදි කියලා. ඒක යම්කිසි නීති රාමු තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආගම් වලට අපහාස කිරීම, ආගම් ශාස්ත්‍රවරයන්ට අපහාස කිරීම, ඒ වගේ දේවල් වෙන්න හොඳ නැහැ. නමුත් මේ අපි මාධ්‍යයට නිදහසේ ප්‍රජාතන්ත්‍ර රට නෝවේ වගේ රටවල්, එතකොට අනිකුත් රටවල් මේ ඇමරිකාව වගේ රටවල් උනත් මාධ්‍යයට එහෙම තහංචි දාන්නේ මාධ්‍යයෙන් හොඳ දෙයක් වෙනවා. ඔබතුමාගේ මම ඔව් කැමති ඔබතුමා රටේ ජනප්‍රිය කලාකරුවෙක්ම ජනප්‍රිය දේශපාලඥයෙක්ම මේ රටේ ජනතාව පිළිගත්තා. ඔව්. ඒ කියන්නේ දිස්ත්‍රික්ක දෙකකම ඉහළම මනාපයෙන් ඔබතුමා බලයට පත් කරා. ඔව්. ජනතාවට දෙන පණිවිඩය කුමක්ද? දේශපාලඥයෙක් හිටපු දේශපාලඥයෙක් විදියට. සා ඉදිරියේ දේශපාලන කිරීමට බලාපොරොත්තු වෙන පුරවැසියෙක් කියන්නේ. මන් දෙන පණිවිඩය තමයි අනිකුත් රටවල වගේ අනිකුත් රටවලුත් දේශපාලඥයන් වැරදි කරපුවම ඒ අයව විවේචනය කරලා ඒ අයව පාර්ලිමේන්තුවේ නිරපහරිනවා. නමුත් අපේ රටේ ඒක වෙන්නේ නැහැ. අපේ රටේ වැඩිම මනාපය ලැබෙන්නේ වැඩිම මිනිමරුපේ කාට, වැඩිම කුඩු ගේන කාට, වැඩිම හොරකම් කරපේ කාට.
ඒගොල්ලන්ට තමයි වැඩිම මනාපයෙන්. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ෂවල තියෙන නාම යෝජනා කමිටු වල. මම මේ කමිටු වල ක්‍රියාකාරකම් ඇස් දෙකට දැකලා තියෙනවා. ඉතින් එහිඳ මම හිතන්නේ වරදක් දූෂණයක් කරපු දේශපාලඥයව ආය පාර්ලිමේන්තුවේ එවන්න කියන පණිවිඩය තමයි ජනතාවගෙන් මම ඉල්ලන්නේ. ඒ කියන්නේ ගමේම ඉන්න කුඩු කාර්යාව, එතනෝල් කාර්යාව, කසිප්පු කාර්යාව, පස් හොරාව, කුකුල් හොරාව, මාල කඩා ගන්න එක්කනාව මේ ඒ වගේ අයව පාර්ලිමේන්තුව නියෝජනය කරන්න උත්තරීතර පාර්ලිමේන්තුවේ පාටිසිපේට් කරන්න. නියෝජන රෙප්‍රසන්ට් කරන්න එවන්න එපයි කියන පණිවිඩය තමයි ජනතාවගෙන් ඉල්ලන්නේ. නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද? ඒ හොර රෑන. එතකොට එහෙම ඒ වගේ හොර රෑනක් ඉන්නකම් ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ. එතකොට රටේ නීති හදන තැනට හොඳ මිනිස්සු ගේන්න කියන පණිවිඩය තමයි ජනතාවට කියන්නේ. ඔබතුමාගේ සමාජ සුපසාධන වැඩ කොහමද? ඔබතුමා විශේෂයෙන්ම මැද පෙරදිග අහිංසක කාන්තාව වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් සිදු කරා වගේ අපස්ථානයක් පිළිබඳව බැලුවා. ඒක දැන් නතර වෙලා වගේ. අනේ නෑ 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 නතර වෙලා කවුද කියන්නේ නතර වෙලා කියලා. දිගට මේ කරනවා මට වැඩිපුරම දුරකථන ඇමතුම් එන්නේ ඒ හරහා. ඒ කියන්නේ මැද පෙරදිග දැන් නම් ඇත්තටම කිව්වොත් මං සන්තෝසයි කියන්න එහෙම දේවල් වෙනවා හරිම අඩුයි. මම ගිය මේ සැරේ ගිය ඊශ්‍රායලයට නම් වෙන්නෙම නැහැ. ඒක 100%ක් ෂුවර්. ඒ කියන්නේ එහි ඉන්න කෙයාටේකර්ස්ලා සහ ඔය මොකද්ද හෙල්ත් මේ හෙල්ත් කෙයා කරන මේ මේල් නර්ස්ලා ෆීමේල් නර්ස්ලා වගේ අය තමයි වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ වැඩිහිටි ප්‍රජාව බලාගන්න ජොබ්. ඉතින් ඊශ්‍රායල් නම් ඒ වගේ දෙයක් වෙන්නෙම නැහැ කියන්න පුළුවන්. සෞදි වල 90%ක් අඩු වෙලා තියෙනවා නව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ. බින් සල්මන් කුමාරයාගේ නව නීති යටතේ එහෙම හිරිහැර වෙනව තත්ත්වේ ඉතාම අඩු වෙලා තිනවා සෞදි වල. එහෙම අපි ඒ කාලේ අපි මේවා කරද්දි මම හිතන්නේ ඔය මේ පබ්ලික් එක්සිකියුෂන් කියන එකත් මම හිතන්නේ මම දන්න විදිහට බොහොම දුර නැවතුවා. ඉස්සරනේ බෙලි කපලා ඒ වගේ තත්ත්ව තියෙන දැන් සෞදි වල බුර්කා වදින එක ඉස්ත මේ නීතිගත නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වාහන එලවන්න පුළුවන් ස්ත්‍රීන්ට ජොබ් කරන්න පුළුවන්. දැන් සෞදියේ ගොඩක් ගැහණු අය ජොබ් කරනවා. ඉතින් ඒ අනුව බලද්දි ස්ත්‍රීන්ට මේ සමායිතින් ලැබිලා තිනවා කියලා කියන්න පුළුවන්. ඒ හින්දා අර වගේ ලොකු අකරතැබ්බයන් වෙන්නේ නැහැ. වෙන්නේ නැතුවම නෙමෙයි වෙනව අඩු තත්ත්වයක් තියෙනවා. ඉතින් මම ඒ හින්දා වැඩ අඩුයි අපිට. ඒ කියන්නේ ඉඳලා හිටලා තමයි දූෂණයක් සහ මේ දූෂණ කරලා මැරුවා කියලා එකක් වාර්තා වෙන්නේ. ඉස්සරනම් මට මතකයි ඒ කාලේ අපි මම අවුරුද්දට බොඩි 125ක් ඇවිල්ලා තිබුණා මේ සෞදිනම්. දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. නෑම කියන්න බෑ. අඩුයි, බොහොම අඩුයි. ඒ වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවා. ඊශ්‍රායල ගැන නම් 100% සහතික දෙන්න පුළුවන්. ඊශ්‍රායල නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. 2024 මැතිවරණ වස්තර ගැඩියට තමයි හඳුන්වන්නේ. ඔබතුමා ඉදිරි මැතිවරණයට එනවද? සමහර ජනාධිපති අපේක්ෂකයා වෙයි. දන්නේ මල්ලි මේ ලෝකේ අපි ලෝකෙට එන්නේ අපිට ඕන වෙලාවට නෙමෙයි. අපි මේ ඉන්නේත් අපිට ඕන වෙලාවට නෙමෙයි විදියට නෙමෙයි. අපි යන්නේත් අපිට ඕන වෙලාවට නෙමෙයි. මම දන්නේ ජනතාව මේ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ නබි නායකතුමා ඇතුළු සෝභා ධර්මයේ කොහොමද දන්නේ අපේ අනාගතය තීරණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම මොකක් වෙයිද දන්නේ. එතකොට එහෙම ඒ තීරණයට මම හිතරමනවා. ඒ කියන්නේ දේශපාලනයේ සමුදීලා නැහැ. මම ආව ලංකාවේ ජනතාව ඔබතුමා කිව්වා වගේ දිස්ත්‍රික්ක දෙකකින් වැඩිම මනාපෙන් හැමදාම පත් කරා. දිස්ත්‍රික්ක දෙකකින් වැඩිම මනාපෙන් තුන් පාරක්. නමුත් මම පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු පුද්ගලයෙක් කියලා යම් කිසි කණ්ඩායමක් තීරණය කෙරුවා. ඒ හින්දා මාව එළෙව්වා. මම දේශපාලනේ සමුගත්තේ නැහැනේ මල්ලි. මාව වැඩිම මනාපෙන් එව්වට සමහර අය විශාල වැරදි තිබිලා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න නැවත වාඩි වෙන අවස්ථාව දුන්නට මට අවස්ථාව දුන්නේ නැහැ. මාව එළෙව්වා. ඒ කියන්නේ මාව ජනතාව නෙමෙයි එළෙව්වේ. මම ලයිස්තුවෙන් කවදාවත් ඇවිල්ලත් නැහැ. මම ඇවිල්ලා තියෙන්නේ ජනතාව මනාපේ. ඉතින් දන්නේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඒ කියන්නේ ඉදිරියේදී දේශපාලනේ නැති සිදුවීම් බලාපොරොත්තු තියෙනවා. එහෙම හිතලා නැහැ. මේ ටිකේ නම් ජනතාව කියන්නේ කලාවි ඉන්න කියලා. මං ගිය හැමතැනම මට ආදරය කරන අය කියන්නේ ඔයා හැමෝටම අයිති කලාව ඉන්න කියලා තමයි කියන්නේ. දන්නේ මේක අහලා ඔයාට කමෙන්ට් දායි මම දේශපාලනේ ඉන්න ඕනද කලාව ඉන්න ඕනද කියලා. ජනතාව ඉල්ලීමක් කරොත් ඉන්නවා. මේ කට්ටිය කියනවා ඉන්නවා කියලා කියන්නලු. ඉතින් මට මං සම්පූර්ණ නිදහස් මිනිහෙක්. මට කවුරුත් නැහැ.
අම්ම නෑ තාත්ත නෑ වයිෆ් නෑ දරුවෝ නෑ. ඉතින් මට ඕනම තීරණයක් ඕනම රිස්කයක් ඕනලාට ගන්න පුළුවන්. මල්ලි මේ නඩුව වැටලා තියෙන තේකින්දනේ. දැන් මේ නඩුව වැටලා තියෙන්නේත් විවාහ කරගන්නවා කියලා පොරොන්දු වෙලා මේ මේ විවාහ කරගත්තේ නෑ කියලා. අනේ මම නම් මම හැමදාම මාධ්‍යයට කිව්වේ මම තනියම හුදකලාව ඉන්නවා කියලා. Right, Malia, thank you.